අයිබෝන් අදත්වන්න ඔයාල් ළඟටම KD Aquarium YouTube channel එක ආවා ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන. තාම මගේ YouTube channel එක subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් දැන්මම subscribe කරලා මා සමග එකතු වන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, අද අපි එහෙනම් කතා කරමු මෙන්න මේ red tail catfish කියන මාළුව ගැන. දකුණු ඇමරිකා මහද්වීපයට ආවේනික මත්ස්‍ය වර්ගයක් වෙන මොවුන් ඇමසන් නදිය ආශ්‍රිතව බහුලව දකින්න ලැබෙනවා. එසේම බ්‍රසීලය, බොලීවියාව, පේරු, වෙනිසියුලා, කොලොම්බියා ඇතුළු දකුණු ඇමරිකානු රටවල් බොහොමයක විශාල ගංගා සහ ජලාශ ආශ්‍රිතව මොවුන් වාසය කරනවා. ශරීර ප්‍රමාණයෙන් විශාලව වැඩෙන නිසා මසුන් මරන්නන් අතර ජනප්‍රිය ගොදුරක් බවට මොවුන් පත් වෙලා හිටියා. නමුත් පසුකාලීනව යුරෝපය ඇතුළු වෙනත් රටවල මොවුන් හඳුන්වා දීම සමගම සුරතලුන් වශයෙන් ජනප්‍රිය වුණා. නමින්ද කියවෙන පරිදි මොවුන්ගේ විශේෂම ලක්ෂණ ලෙස පසුපසවරල පැහැදිලි රතු හෝ තැඹිලි වර්ණයෙන් යුක්ත වීම දකින්න පුළුවන්. නමුත් මොවුන් පැටව් කුඩා කාලයේදී නම් පසුපසවරල සුදු හෝ අලු පැහැයට උරු අවර්ණ ස්වභාවයක් ගන්නවා. රතු පහ ගැන්වෙන්නේ වයසෙන් වැඩිවීම සමගයි. එසේම මොවුන්ගේ පෘෂ්ඨීය වරල වයස සමග ප්‍රමේයෙන් රතු පැහැ වීම දැක් ගන්න පුළුවන්. ශරීරයේ දුඹුරු පැහැයට උරු කළු පැහැයක් ගන්න අතර ශරීරය දෙපස සුදු හෝ ලා කහ පැහැති වෙනවා. මුඛයට යටින් හා උදරය සුදු පැහැයක් ගන්නවා. එසේම සියලුම කැට්ෆිෂ් වර්ගමෙන් මොවුන්ගේද මුඛය වටා රැවුල් ගස් පිහිටා තිබෙනවා. මේවා සංවේදක ඉන්ද්‍රියන් ලෙස ක්‍රියා කරන අතර ජලයේදී විවිධ ගොදුරු හා ආහාර හඳුනා ගැනීමට මොවුන්ට උපකාරී වෙනවා. වේගයෙන් වර්ධන වෙන මත්ස්‍ය විශේෂයක් වන මොවුන් ස්වභාවික පරිසරයේදී උපරිම වශයෙන් අඩි 5-6ක් පමණ දිගින් සහ කිලෝග්‍රෑම් 80ක් පමණ බරින් වැඩුණු අවස්ථාද වාර්තා වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ටැංකියක ඇති කිරීමේදී අඩි 3ක් පමණ වර්ධන වෙන බව වාර්තා වෙලා තියෙනවා. ස්වභාවික පරිසරයේදී වෙනත් මසුන් අල්ලා කමින් හා මියගිය මසුන් ආහාරයට ගනිමින් ජීවත් වන සාමාන්‍යයෙන් ඕනම මත්ස්‍ය ආහාරයක් කෑමට ගන්න කැමැත දක්වනවා. ප්‍රධාන වශයෙන් මස් කැබලි, මාළු කැබලි, ඉස්සන් වැනි ආහාර මොවුන්ට ලබා දෙන අතර කුඩා මාළු වර්ග මුළුමනින්ම මොවුන්ට ලබා දෙන්න පුළුවන්. හොඳින් හීලෑවෝ විට මොවුන්ට අතින් කෑම කැවීමටද අයිතිකරුට හැකියාව ලැබෙන බව අපි බොහෝ විට දැකලා තියෙනවා. මොවුන්ට පමණට වඩා ආහාර ලබා දීම සුදුසු නැහැ. වෙනත් මත්ස්‍ය වර්ගමෙන් මොවුන්ට දිනපතා ආහාර ලබා දීම නොකරන අතර සාමාන්‍යයෙන් සතියකට වරක් හෝ දෙවරක් ආහාර ලබා දීම ප්‍රමාණවත් බවයි පැවසෙන්නේ. පමණට වඩා ආහාර දීම මොවුන්ගේ ආයුෂ කෙටි වීමටද හේතු විය හැකි බව පැවසෙනවා. හරි, එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මම නැවතත් කියනවා, තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලුම දෙනාට සුබ දවසක්.